ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක රට වෙනුවෙන් එකට සිටමු ජාතික ක්‍රියාන්විතය සමස්ත යාපනයේ දිස්ත්‍රික්කයේම ආවරණය කරමින් අද ආරම්භ වුණා. සතියක් පුරාවට යාපනයේ දිස්ත්‍රික්කයේ ජනතාවට පහසුකම් රසක් ලබා දීමට මේ වැඩසටහන සූදානම්. යාපනයේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 15ම ආවරණය වන ලෙස විවිධ වැඩසටහන් අද දිනේ ක්‍රියාත්මක වුණා. කරේනගර ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී කාබනික පොහොර නිෂ්පාදනය කිරීම පිළිබඳව ගොවිජනතාව දැනුවත් කිරීම සිදු වුණා. එමගින් කෘෂි නිෂ්පාදන තවත් ඉහළ නංවා ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. පැමිණි ජනතාවට පැළ ලබා දීමක්ද එහිදී සිදු වුණා. ඒ සඳහා නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මර්දන් කේලි වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක වුණා. එම ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ ඇති වන්නිරායන් උඩුතුරේ ඇතුළු ප්‍රදේශ 13ක් එමගින් ආවරණය කළා. ග්‍රාම ශක්ති වැඩසටහන යටතේ මර්දන් කේලි ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ ඇති ගැටළු සාකච්ඡා කිරීමද අද දිනේදී සිදු කෙරුණා. මේ අතර මර්දන් කේලි ග්‍රාම ශක්ති නිෂ්පාදන ගම්මානයේ නිරීක්ෂණය කිරීමක්ද රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහනට සමගාමීව අද සිදු කෙරුණා. වැඩසටහන් 804ක් අද ක්‍රියාත්මක කෙරුණා. රාජ්‍ය ආයතන රැසක් ඒකාබද්ධවයි මේ ක්‍රියාත්මක කරන්නේ. ජනතා සහභාගිත්වය ඉතා ඉහළයි. රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහන දිස්ත්‍රික්කයේ ජනතාවට හිමිවන හොඳ වැඩසටහනක්. තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක්ද අද වැඩසටහනට ඇතුළත්. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සම්පත් දායකත්වයෙන් වලිකාමම් බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එය සංවිධානය කර තිබුණා.